ශිල්පියාට නගරය මිනිසා විසින් නිර්මාණය කළ අතර දමන ලද මහා ව්‍යසනයක අඳුරු ප්‍රතිඵල භුක්ති විඳින අවතාර නගරයකි. මෙම නගරය බෙලරුස් දේශ සීමාවට ආසන්න යුක්‍රේනයට නගරයක් වන අතර වසර 35ක කාලයක් පුරාවටම අද වන විටත් මිනිස් වාසයකින් තොර හුදකලාව පවතී. ප්‍රිපියාට් නගරයේ 1970 පෙබරවාරි 4 වන දින සෝවියට් සංගමයේ කාර්මික නගරයක් ලෙස ආරම්භ කර 1979 නිල වශයෙන් නගරයක් ලෙස නම් කරන ලදී. මේ විශේෂත්වයක් වනුයේ චර්නෝබිල් නැස්ටික බලාගාරය අසල පිහිටා තිබීමයි. බලාගාර සේවකයන් නවතැන්ගෙන සිටියේද මෙම නගරයේ. වසර 1986 අප්‍රේල් 26 දින නැස්ටික මධ්‍යස්ථානයේ ප්‍රතික්‍රියාකාරකයක් යා විරහිත කිරීම සඳහා අවශ්‍ය කාලය පරීක්ෂා කිරීමට යාමේදී එක් අංශයක් තුළ ගින්නක් ඇතිවීමත් සමග පුපුරා ගොස් අතිශය භයානක විකිරණශීලී රසායන ද්‍රව්‍ය පරිසරයට එක්වීමෙන් යුරෝපීය රටවල් දුසිංගන්නක වර්ග සතුන් මිලියන ගණනක් දූෂණයට ලක් විය. එදින ප්‍රිපියාට් නගරයේ තම සුපුරුදු ජීවිතය ගෙවමින් සිටි අතර ක්ෂණික වහටගත් ලෙඩ රෝග වන වමනේ ගැස්සවෙන ව්‍යාකූලතා නිසා පසුදිනදාවල් 11ට නගරයේ ජනතාව ඉවත් කිරීම ආරම්භ කරන ලදී. මොස්කව් බලධාරීන් බලාගාරය පාලනය කිරීම නිසා යුක්‍රේන් රජයට ක්ෂණික තොරතුරු නොලැබීමෙන් ව්‍යසනය සඳහා කඩිනම් කියා මාර්ග ගැනීමට නොහැකි විය. ජාත්‍යන්තර පරමාණු බල ශක්ති ඒජන්සියේ ඇස්තමේන්තු වලට අනුව පුද්ගලික ක්ෂණික මරණ 50ක් පමණ වන බවත් දීර්ඝකාලීන රෝගී තත්ත්ව නිසා දසදහස් ගණන් මිය යෑම සහ ආපදා තත්ත්වයන්ට පත් වී ඇති බවයි. ප්‍රිපියාට් නගරයේ ජනගහනය 50,000ක් පමණ ජීවත් වූ අතර මහල් නිවාස 13,000කටත් වැඩි ප්‍රමාණයක් පාසල් 100කට ආසන්න ප්‍රමාණයක් සහ රෝවල් වෙළඳසැල් උද්‍යාන සිනමා ශාලා තටාක අදවන විටත් පාළුවට ගොස් පවතී. නගරයේ අන්තර් මොඩල් සෝවියට් නූතනවාදී ගෘහ නිර්මාණයෙන් යුත් දිනුවමින් පවතින සුපෝගභෝගී ජන සමාජයක් නිරූපණය කරයි. බොහෝ විට ගුවන් ඡායාරූප මගින් දැකිය හැකි වැදගත් ඉදිකිරීම් ලෙස ප්‍රොමීනියස් සිනමා ශාලාවත් විනෝද උද්‍යානයේ පිහිටා ඇති පෙරිස් ප්‍රෝදයත් ඇසුරියේ පිහිනුම් තටාකයත් ඇවන්හාඩ් ක්‍රීඩාංගණයත් හඳුන්වා දීමට හැකිය. ප්‍රිපියාත් විනෝද උද්‍යානය 1986 මැයි පළවෙනි දින විවෘත කිරීමට නියමිත වූද කිසි දිනක විවෘත කිරීමට හැකි වූයේ නැත. දශක තුනකට පසු අදද ප්‍රිපියාටි සෝවියට් සංගමයේ කොමියුනිස් ප්‍රචාරක දැන්වීම් පුද්ගලික උපකරණ පාළු වීදි අතර දැමූ ගොඩනැගිලි සහ ස්වභාවික වනාන්තරයට යටවෙමින් පව ප්‍රිපියාටි පරිසරයේ අඩංගුව තිබූ විකිරණ මූලද්‍රව්‍ය 100කට අධික ප්‍රමාණයන්හි භූමියක් කෙටි කාලීනව දිරාපත් වී ඉවත් වී ඇත. නමුත් ස්ටෝටියම් සහ සීසියම් වසර 40ක් 50ක් පමණ අර්ධ ආයු කාලයක් පවතී. එබැවින් ස්ටෝටියම් 90ත් සීසියම් 137 යන සමස්ථානික අද දක්වාම මෙම නගරයේ පවතී. පෙර පැවති අයිඩීන් තයිරෝයිඩ් පිළිකාවන්ට සම්බන්ධ වන අතර ස්ටේටියම් ලියුකේමියාවට හේතුවක් විය. සීසියම් මුළු ශරීරයටම බලපෑම් ඇති කරන අතර දුරගමන් කරන දීර්ඝ කාලයක් පවතින මූලද්‍රව්‍යයකි. අවතාර ප්‍රිපියාට් නගරයේ පයින් ගස් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ගස්වල මලකඩ තෙඹිලි පැහැ ගැනීම නිසා මේවා රතු වනාන්තර ලෙසද නම් කරනු ලබයි. මෙම නගරයේ දහස් ගණන් සත්ත්ව විශේෂ විකෘතිතාවලට ලක් වී ඇති අතර පසමෙන්ම ජල පෝෂකද සුදුසු තත්ත්වයක නොපවතී. නමුත් අවදානම නොතකා බීබර් සහ මූස් උල්කියන් සහ පක්ෂීන් විශේෂ වර්තමානයේ මෙම ප්‍රදේශයට පැමිණෙන බව සඳහන් වී ප්‍රිපියාට් වෙනුවට 1986 1988 කාලයේ ඉදිකරන ලද සලාවටික් නගරයේ පෙර ජීවත් වූ නගරවැසියන් නිරීක්ෂකයන් ගවේෂකයන් සහ විද්‍යාඥයන් නවාතැන් ගැනීම සඳහා භාවිතා කරන විශාල නගරයක් බවට පත් වී ඇත. අවතාර ප්‍රිපියාට් නගරයේ පසුතල යොදා ගනිමින් 2011 වසරේ ලෑන්ඩ් ඔෆ් ඔබ්ලිවිෂන්ද 2011 වසරේ ට්‍රාන්ස්ෆෝමර් සඳහාද 2012 වසරේ චර්නොබිල් ඩයරිස් සඳහාද 2013 වසරේ ගුඩ් ඩේ ටු ඩයි හාඩ් සඳහාද 2018 වසරේ වයිට් හෝස් සඳහාද පසුතල යොදා ගනිමින් චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කර ඇති බව සඳහන් වී මෙම නගරය සංචාරකයන් සඳහාද නියමිත අවසරයකින් යුතුව ආරක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් නැරඹීමට හැකි බව සඳහන් වී
වර්තමානයේ IAEA සංවිධානයේ අනුමැතියෙන් බලාගාර කොටස විශාල ලෝහ ව්‍යුහයකින් ආවරණය කර ඇති අතර මිනිසුන්ගෙන් තොර සෝලා පවර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. පාරිසරික විද්‍යාඥයින් දැනට පවතින සමස්ත බලපෑම ධනාත්මක පැත්තට ඇරමින් පවතින බව පැවසුවද මිනිසා විසින් නිර්මාණය කරන ලද විනාශකාරී බලපෑම් තව සියවස් ගණනාවක් පවතිනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරයි.